අයිබෝවන් අපි ගිය සතිය නෙදර්ලන්තය නොහොත් ඕලන්දය නොහොත් හොලන් කියල හඳුනනෝ. මේ රටේ ප්‍රධාන අගනුවර ඇම්ස්ටඩෑම් නුවර අපි එහි සංචාරය කරලා ආවා. මං මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ ලංකාවේ වාසය කරන බර්ගනොත් ලන්සි මිනිස්සු ගැන. මොකද මම ගොඩක් ආස කරන මිනිස්සු කොටසක්. ඒ වගේම මගේ කුඩා කල ඉගෙන ගනිපු ස්කෝලේ වෙස්ටන් මියසික් උගන්නන්න හිටියෙත් බර්ග ජාතික ටීච කෙනෙක්. එයා හරිම කරුණාවන්තයි. එයත් මට ගොඩක් ආදරේ, මාත්‍යයට ගොඩක් ආදරේ. එයා බර්ග ජාතික. අපේ ගම මොර්තුවේ ගොඩක් පන්සල් සහ පල්ලි තියෙනවා. පල්ලි අතරින් කතෝලික පල්ලි, මුස්ලිම් පල්ලි, ක්‍රිස්තියානි පල්ලි. මේ අතර පොඩි කාලේ අපේ තාත්තා කතා කරන එක පල්ලියක් තමයි ලන්සි පල්ලිය ගැන. මොකද මේකේ සර්විස් එක කරන්න ඉංග්‍රීසියෙන් එන මිනිස්සු කතා කරන්න ඉංග්‍රීසියෙන්. මේ පල්ලියේ පිළිම නැහැ. උස ලස්සන වීදුරු තියෙන්නේ. මම මේ වීඩියෝ එකේ ෂෙයා කරන අපේ නෙදර්ලන්තයේ දැකපු දේවල්. නෙදර්ලන්තයේ පල්ලි බලන්න ගියා, ඒ වගේම චයිනීස් පන්සලක් බලන්න ගියා, ගොඩාක් දේවල් බලන්න ගියා. ඒ රටේ ගංජා, නෝස්, කැනබිස් නීතිගත කරලා තියෙන්නේ. ඒකේ මියුසියම් එකක් තියෙනවා, කෞතුකාගාරයක් තියෙන එක බලන්න ගියා. අපි බෝට් සවාරි ගියා, හරියට ගොඩාක් විනෝද වුණා. මේ අනිත් එක තමයි මේ රටේ ඉන්න මිනිස්සු සෑහෙන විනෝදෙන් ඉන්නේ. යුරෝපයේ තියෙන කුඩා රටක් මුහුදු මට්ටමට වඩා 126ක් පමණ පහළ මට්ටමක පවතින්නේ. මේ රටේ හැමතැනම වගේ කැනල්ස් තියෙනවා. ගොඩක් තැන්වලට කැනල්ස් වලින් යන්න පුළුවන්. ඇල මාර්ග දාලා තියෙන්නේ. කෝච්චි යනකොට දැකපු එකක් තමයි ගොඩක් වගාබිමල් තියෙනවා. මෙහෙන් තමයි ඇත්තටම යුරෝපයට ගොඩක් කෘෂි භාණ්ඩ එවන්නේ. මේක යුරෝපයේ තියෙන කුඩා රටක්. මේ යුකේ වලට, අපි ඉන්නේ යුකේ වලට, ප්‍රධාන වශයෙන් මල් එන්නේ එහෙන්. ටියුලිප්ස් මල්, රෝස මල්. කෘෂිකර්මය පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය ලබන්න කට්ටිය ගොඩක් වෙලාවට යන්නේ මේ නෙදර්ලන්තේ. විශේෂයෙන්ම පශ්චාත් උපාධි ලෙවල් වල කරන කට්ටිය, ආචාර උපාධි කරන කට්ටිය, මේ රට තමා ගොඩක් සුදුසු රටක්. කෝච්චියේ යනකොට මෙයාලා දැකපු වගාබින් වල, අපි කියමුකෝ සමාවන, මම ඒ වගා කරපු භෝග වර්ග දන්නේ නැහැ. කෝච්චි යනකොට දැකපු ඒවා, ඒ භෝග වගා කරපු පාත්තියක් කියලා ගන්නකො, ලොකු පාත්තියක් වටේටම වතුර කානුවක් යනවා. ගොඩක් කට්ටිය බයිසිකල් පදින්නේ, බයිසිකල් වලින් ගමන් යන්නේ. බයිසිකල් ලේන්ස් දාලා තිනවා පාරවල් වල. යුරෝපයේ අපි ගොඩාක් සංචාරය කරා. ගිය මාස 6 ඇතුළට ඇතනෝ ස්වීඩන් වල ගියා, අයර්ලන්තයට ගියා, ෆ්‍රාන්සට ගියා, ඒ වගේම ජර්මනියට ගියා, රුමේනියාවට ගියා. මේ රටේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි ෆ්‍රාන්සයට සාපේක්ෂව මේ කට්ටිය ගොඩාක් ඉංග්‍රීසි කතා කරනවා. මොකද ෆ්‍රාන්සිය හම්බෙච්ච කට්ටිය ගොඩක් වෙලාවට අපි පාරක් හරි අහගන්න කතා කරොත් එහෙම මේ කට්ටියට ඉංග්‍රීසි කතා කරන්න බෑ. ගොඩාක් කට්ටියට හරි අමාරුවෙන් තමයි ඉංග්‍රීසි කතා කරන එක්කෙනෙක් හම්බෙන්නේ. ඒ වුණාට නෙදර්ලන්තේ ගියාම හැමෝම වගේ ඉංග්‍රීසි කතා කරනවා. අපිට මේ හරි කරුණාවන්ත ලේඩි කෙනෙක් හම්බුණා. ඉතින් එයාලා ඇහුවා කොහෙන්ද කියලා. අපි ඇවිල්ලා තින්නේ අපි ලංකාවේ කිව්වා. ඉතින් මෙයාලා සෑහෙන ආසාවෙන් අපිත් එක්ක හොඳට කතා කරා. ඉතින් මෙයාලා කිව්වා ලංකා බලන්න යන්න හරි ආසයි, ලංකාවේ යන්න, මේ කියන්නේ ස්වභාවිකව දකින්න පුළුවන් සත්තු බලන්න ආසයි. ඉතින් අපි යාලා සෆාරි ගැන ගොඩක් දේවල් මෙයාලට කිව්වා. ඉතින් මෙයාලත් ඒ පල්ලිය ගැන ගොඩක් විස්තර අපිට දුන්න. මේ අවස්ථාවේ තමයි මට අවබෝධ වුණේ හරියටම මම හිතාගෙන හිටියේ මේ ලන්සි කියන ජනතා, අබර්ග කියන ජනතාව ඇවිල්ලා තියෙන්නේ එංගලන්තෙන්. මොකද යාලා ඉංග්‍රීසි කතා කරන හින්දා ඇවිද්ද පය දාස්වටි කියලා අහලා තිනවනේ. ඇත්තටම මට මේ කට්ටියත් කතා කරන් පස්සේ තමා අවබෝධ වුනේ මේ කට්ටිය තමා මේ ලන්සි කියන්නේ, බර්ග කියන්නේ මේ ඩච් කට්ටිය ප්‍රධාන වශයෙන්. මොකද ඔය ලන්සි පල්ලි ගැන මම මුලින් කිව්වා මේ වීඩියෝ එකේදී, ඒ කට්ටිය අර මම පොඩි කාලේ හම්බෙච්ච කට්ටිය. ඒකට ඉංග්‍රීසි කතා කරා වුණාට ඒ කට්ටිය ඇත්තටම ඉංග්‍රීසි නෙමෙයි, මේ ලන්දේසීන්ගෙන් නෙදර්ලන්ත ජාතිකයන් තමා මේ. මොකද අපේ රට ඉංග්‍රීසින් යටත් කරගන්නට පෙර යටත් කරගෙන හිටියේ ලන්දේසින් විසින්. නෙදර්ලන්තයේ සිට යුකේ වලට ආවන් පස්සේ මම මේ ගැන කල්පනා කරා. ඊට පස්සේ මම ඉතිහාසය ගැන පොඩ්ඩක් කියවලා බැලුවා. ඉංග්‍රීසින් රට අල්ලා ගත්තන් පස්සේ ගොඩක් ලන්දේසින් රට අතහැරලා දාලා ගිහිල්ලා තියෙනවා. ඒත් කට්ටියක් ඉඳලා තියෙනවා. ඒ කට්ටිය ඉංග්‍රීසිගේ පාලන සමයේදී ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙලා තියෙනවා. මෙයාලා පොතපතේ හඳුනන්නේ යුරෝ ඒසියන් කියලා. මොකද යුරෝපෙන් ආපු කට්ටිය හින්දා මේ කට්ටිය අපේ තියෙන තුන පහ පාවිච්චි කරන්න පුරුදු වෙලා තිනෝ. එයාලා ලම්ස් රයිස් වගේ එවැනි ආහාර මෙයාලගෙන් ආපු දේවල්.
ඒ වුණාට මං අහලා තියෙනවා මැලේ කට්ටිගුණතාවය කියලා. මම දන්නේ හරියටම මන්ද මේ කියවපු පොතේ අනුව ඒක තමයි ලියලා තිබුණේ. ඉතින් නෙදර්ලන්තයේදී මම මේ කට්ටියට බර්ගර් කෙනෙක් බර්ග් ජාතිකයන් ගැන කිව්වම මේ කට්ටිය ඉඳන් කිව්ව සිටිසන් කියන එක තමයි ලන්දේසි භාෂාවෙන් ඩච් භාෂාවෙන් තේරුම. කියන්නේ බර්ගර් කියන්නේ සිටිසන් කියන එක, ඉංග්‍රීසියෙන් සිටිසන් කියන එක, සිංහලෙන් කියන්නේ ජාතිය කියන එක. මොකද මෙයාලා පාවිච්චි කරන ඉංග්‍රීසි අකුරු BURGHER. නැත්තම් බර්ග කිව්වම අර කන බර්ග තියෙන මැක්ඩොනල්ස් වල විකුණන ඒ වගේනේ හිතෙන්නේ. ඒ වුණාට ස්පෙල් කරන්නේ වෙන විදියකට. මං කිව්වනේ මේ බර්ග කියන ජාතිය ලන්සි කියන කට්ටිය මම හිතාගෙන හිටියේ ඉංග්‍රීසිංගෙන් එන කට්ටිය කියලා. ඒක වැරදිමත් නෑ. මේ කට්ටිය ඇත්තටම යුරෝ ඒසියන්ලා. ඒ කට්ටිය පෘතුගීසි ජාතිකයන් වෙන්න පුළුවන්, ඔරිජිනේට් වෙලා තියෙන ලන්දේසිංගෙන් වෙන්න පුළුවන්, ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් වෙන්න පුළුවන්. මොකද මේ තුන්ගොල්ලොම අපේ රට යටත් කරගෙන හිටියේ. ඉතින් ඒ කට්ටියගෙන් පැවතෙන කට්ටිය වෙන්න පුළුවන්. ඒ වගේම පෘතුගාලෙටත් යන්න හරි ආසාවෙන් ඉන්නේ. ළඟදීම බෙල්ජියම් සවාරියේ විස්තර මං ගේන, ඒ වගේම තව ඉස්සරහට බුක් කරපු ට්‍රිප් ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවට එනවා. ඒ වගේම යුනයිටඩ් ඇරබ් ඉමිරේට්ස් මැද පෙරදිග පොඩි සංචාරයක යෙදෙනවා. කටාරින යාළුගෙනුත් ආරාධනාවක් හම්බුනා එන්න කියලා. ඇත්තටම කටාර යන හරි ආසයි. ගොඩක් යාළු ඉන්නවා කටාරවල. ඉතින් ඇඟිලි ගණන් කර කර ඉන්නේ කටාර යන දවස. සිහින ලෝකේ තමයි එක තියෙන්නේ තාම. රුමේනියාව ගැන කරපු වීඩියෝ එක ගොඩාක් කට්ටිය බලලා තියෙනවා. ඒ මොකද එක ෂෙන්ගන් වුණා. ඒ කට්ටියට ලැබෙන වරප්‍රසාදයන් මොනවද කියලා සිටිසන්ෂිප් ගන්න පුළුවන් අවස්ථාව හිතන් උදා වෙලා තියෙන කට්ටිය ගොඩාක් ඒ වීඩියෝ එක බලලා තියෙනවා. දෙවිනියට වැඩියෙන් බලපු වීඩියෝ එක තමයි ඒක. අපි නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර ලොකු පල්ලියක් බලන්න ගියා. ඒ පල්ලිය අවුරුදු 330 හදලා තියෙනවා. ඒ පල්ලිය ගැන ගොඩාක් විස්තර මං කියෙව්වා. ඒ පල්ලිය ගොඩාක් උසයි. මේ පල්ලියේ පින්තූර සහ මම වීඩියෝස් මේ වීඩියෝ එකේ ෂෙයා කරන්නම් අන්තිම හරියේ. ඒ වගේම මේ පල්ලියේ වෙච්ච දෙයක් තමයි ලේඩි කිව්වා. මොකද යුරෝපයේ කතෝලික ආගම ප්‍රොටෙස්ටන්ට් බවට පත් වුණා. එතකොට ඒ කට්ටිය ඇවිල්ලා ඒක තිබිච්ච රූප විනාශ කරා. ගොඩක් වෙනස්කම් කරලා තියෙන එක පාට පාට වීදුරු විතරයි තියෙන්නේ. පොලේ පොළවේ ලොකු ගල් කැටයම් හිටන් තිබුණා. වර්තමානයේ මේ බර්ග ජාතිකයන් ගොඩක් අඩුයි. ලංකාවේ ගොඩක් කට්ටිය ගිහිල්ලා තියෙනවා. ඕස්ට්‍රේලියාවට, යුකේ වලට, කැනඩාවට මයිග්‍රේට් කරලා තියෙනවා. තියෙන ආර්ථික ප්‍රශ්නවල් හින්ද වෙන්නේ නැති කියලා මං හිතන ලංකා මිනිස්සු දැන් ගොඩක් යනවනේ පිටරට. ඉතින් මම මේ වීඩියෝ එක ඉංග්‍රීසියෙනුයි ලන්දේසි භාෂාවෙනුයි කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මන් තියන ඔයාලට සුබ දවසක්.